Lucion Pushparaj. Mama quit desi indala tamai me obave tamai program meka step by step gene innata thirane kale. Mokada ada Lankawa thula fitness industry ekata thula ita godak udyogimath kamin ape inna Lankawa inna aya me sambandhawa wedi unanthuwak dakwana nisa. Ithin mama me news first ආයතනයත් එක්ක එකතු වෙලා තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ඔබ වෙත ගෙනෙන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලාම බලන්න ඕන ඔබගේ ෆිට්නස් ගෝල් එක මොකක්ද කියලා. ඔබ කාය වර්ධනය හදාරන කෙනෙක්ද? ඔබගේ බර ඔබගේ ශරීරයේ බර අඩු කරගන්න ඕන කෙනෙක්ද? එහෙම නැත්නම් ඔබට ඔබගේ සෞඛ්‍ය තත්ත්වය හොඳින් තියාගන්න ඕන කෙනෙක්ද කියලා ඔබ ඔබගේ අරමුණ මොකක්ද කියලා ඔබ ඉස්සෙල්ලාම හඳුනා ගන්න ඕන. ඒ හඳුනා ගැනීම තුළ තමයි ඔබ ස්ටෙප් 1 එකේදී ජිම් එකක් තෝරගන්නේ. එතකොට ඔබ ජිම් එකක් තෝරගන්නකොට ඔබ බලන්න ඕන ඒ ජිම් එක තුල තියෙන්නේ මොනවද? ෆැසිලිටීස් මොනවද? පහසුකම් මොනවද? මේ හැම දෙයක්ම ඔබ විසින් තීරණය කරගන්න ඕන. ඔබ ගිහිල්ලා බලන්න ඉස්සෙල්ලාම ජිම් එකට යනකොට ඔබ පළමුවෙන්ම ගිහිල්ලා බලන්න එහි තියෙන පිරිසිදුභාවය. ඔබට හොඳ වර්කවුට් එකක් ඔබට හොඳ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් කරන්නට පුළුවන් හොඳ වාතාශ්‍රයක් තිබුණත් පමණයි. එහෙම නැතුව ඔබට ඔබගේ ෆිට්නස් ගෝල් එකට යන්න හරි අමාරුයි. මොකද හොඳ පිරිසිදුභාවයක් නැත්නම් ඒ හොඳ වාතාශ්‍රයක් නැත්නම් ඔබට කොහෙත්ම හොඳ ෆිට්නස් ගෝල් එකකට ෆිට්නස් ප්‍රෝග්‍රෑම් එකකට යන්න හරි හම්බෙන්නේ නැහැ. ඉතින් ඔබ ඉස්සෙල්ලා බලන්න ගිහිල්ලා ඒ පිරිසිදුභාවය. ඊට පසුව ඔබ බලන්න ඒ තුල තියෙන මැෂින්, ඒ තුල තියෙන ඉක්විප්මන්ට්ස් මොනවද කියලා. ඔබගේ ෆිට්නස් ගෝල් එකට ඔබට යන්නට පුළුවන් මැෂින්ස් ඒ තුල තියෙනවා. මේ හැම දෙයක්ම බලන්න. අනිත් එක තමයි ඔබ ජිම් එකකට යනකොට ඔබ අනිවාර්යෙන් බලන්න ඔබ මතක තියාගන්න ඔබ තුල තියෙන ඕන හොඳ වර්කවුට් එකක් කරන්නට පුළුවන්, හොඳ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් කරන්නට පුළුවන් හොඳ ඇඳුමක්, ටවල් එකක්, ෂූස් එකක්. ඉතින් මේ හැම දෙයක්ම ඔබ බලන්න ඕනේ. ඔබ ඔබ ඉන්න තැන ඉඳලා ඔබ ඉන්න විදියට යන්න එපා. ජිම් එකකට යනකොට ඔබ ඉතා පහසු විදියට ඔබට වර්කවුට් ට්‍රේනින් එක කරන්න පුළුවන් පහසු විදියට යන්න. ඔබ බලන්න ඒ ආයතනය තුල තියෙන කාඩියෝවැස්කියුලර් මැෂින්ස්, ට්‍රේනින් ෆ්‍රී වේට්ස්, අයිසෝලේට් මැෂින්ස්. මේ හැම දෙයක්ම ඔබ බලලා තීරණය කරලා ඔබ යන්න ඒ සම්බන්ධව ඉන්න හොඳ ඒ ජිම් එක තුළ ඉන්න හොඳ ට්‍රේනර් කෙනෙක් ළඟ. මොකද හොඳ ට්‍රේනර් කෙනෙක් විතරයි ඔබගේ ෆිට්නස් ගෝල් එකට ගයිඩ් කරන්න. ඒ ගයිඩ් කරන්න පුළුවන් හොඳ ට්‍රේනර් කෙනෙක් සම්බන්ධ කරගෙන ඔබ යන්න ඔබගේ ෆිට්නස් ගෝල් එක. ඊට පස්සේ ඔබ තීරණය කරන්න රයිට් මට මේ ගෝල් එකට තමයි මට යන්න ඕන. ඒ කියන්නේ මට ශරීරය බර අඩු කරගන්න ඕන නම් රයිට් මම එතනට ගිහිල්ලා මගේ ට්‍රේනර් එක්ක මම අනිවාර්යෙන් ඒ ගෝල් එකට යනවා. ඒක තමයි ස්ටෙප් 1 එක. අපි ස්ටෙප් 2 එකේදී බලමු ඔබ කොහොමද වර්කවුට් ප්‍රෝග්‍රෑම් එකක් හදාගන්නේ. ඒ කියන්නේ ඔබ කාය වර්ධනය කරන කෙනෙක් නම් කාය වර්ධනය හා සම්බන්ධව තියෙන ට්‍රේනින් වර්කවුට් එකක් හදාගන්නේ කොහොමද? ඔබ බර අඩු කරගන්න කෙනෙක් නම් ඒ බර අඩු කරගැනීමේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න කොහොමද කියලා. ඒ මනිසා ස්ටෙප් 2 එකේදී හම්බෙමු අපි මොකද්ද කරන්න කියලා.